පැහැදිලි මේ රටට පණිවිඩයක් දිය යුතු වෙලාවක් තියෙනවා. මාධ්‍ය හරහා හිට වෙන නිවුස් දාගන්න නම් තමුන්නාන්සේලාත් ඉන්නේ අනතුරක මේ වෙලාවේ. මේ දෙන්න ඕන පණිවිඩේ රටට දෙන එක නැවත වතාවක් හැංගෙනවා නම් අපි අලුත් අවුරුද්දෙන් මේක කරගත්තා. මාධ්‍ය වලින් මේක පණිවිඩේ දුන්නේ නැහැ. ඔබ දන්න මාධ්‍ය තමයි ප්‍රබලම අවිය ජනතාවට පණිවිඩේ ගෙනියන. මාධ්‍යයේ දැන් ඊත් අපි දැක්ක අපි කරපු ඉල්ලීම නෙමෙයි ජනතාවෙන් කරපු ඉල්ලීම නෙමෙයි මාධ්‍ය හරහා ගියේ. අපෙත් අපේ පවුල් අනතුරට දාගෙන අපි රස්සාවක් කරනවා. ඊට අමතරව අපි සංගමයක් කරනවා. ඒ සේරම කල්ලි වරනකොට මේකේ දීපු එන්නතක් ගැන නම් මීඩියක යවන්න ඕනි. ඒ රට මොනතරම් මේ අර ශිෂ්ට සම්පන්නද කියලා ප්‍රශ්නේ තියෙනවා. අපි දේශපාලඥයින්ට බනිනවා. අපි අනිත් අයට බනිනවා. මේ රට හදන්න ඕනි කියනවා. අපිට චෝදනාව කරන පිරිස පවා දැන් ඒ අයගේ ලිස්ට් එකක් තියෙනවා නම් අඩු ගන්න ලැයිස්තුවක්වත් ඒ අයට නැහැ. අන්තය මම කියන්නම් අපි දැනට ලැබිලා තියෙන මට අද උදේ මැසේජ් ඇවිල්ලා තියෙනවා. ඔය කියන සමහර වෘත්ති සමිති නායකයෝ පවුල් පිටින් විදගෙන තියෙනවා තමන්ගේ පක්ෂ කාර්යාලයටත් විදලා තියෙනවා. මම හරියටම හෙට දවස අනිද්ද වෙනකොට කියන්නම් ඕන නම්. එහෙම අපි නොකිය ඉන්නේ මේක එතනින් යහට අපිට මේ ප්‍රශ්නේ ගෙනියන්න ඕනේ නැතිද. හැබැයි ඔය ඇවිල්ලා දැන් මේ හෙද හෙදියන්ට විදින්නයි කියන අය. ඒගොල්ලෝ විදගෙන ඉන්න සමහරු.